ඇයි මේ පාඩම් කරන දේවල් අමතක වෙන්නේ? මම කියන උත්තරේ ඒ ඔයාගේ හොඳට. මේ මිනිස් මනස සංවිධානය වෙලා තියෙන්නේ මිනිසාට සතුරු විදිහට නෙමෙයි මිතුරු විදිහට. හැම දෙයක්ම මතක තිබුණොත් එහෙම පුදුම විදිහට ඔයාට මානසික ප්‍රශ්නයක් ඇති වෙනවා. TV එකේ බලන ඒවා මතක තියෙනවා. මගතොටේ හම්බ වෙන යාළුවෝ මතක තියෙනවා. කියපු දේවල් මතක තියෙනවා. පොත්පත් ගණන් මතක තියෙනවා. එහෙම මතක තිබුණොත් එහෙම මිනිස්සු මොනතරම් අපහසුතාවයටපත් වෙයි. ඒ නිසා මේ අමතක වෙන එක අපේ හොඳට කරපු සිදුවීම. හැබැයි හැම දෙයකටම හොඳ වෙන්නේ නැහැ. මොකද මේක පාඩම් ස්ටඩි වල මේක පොඩි ප්‍රශ්නයක් වේ. ඔබ උසස් පෙළ ජයග්‍රහණය කරන විශ්වවිද්‍යාලයේ සිහිනේට යන්න මේක පොඩි බාධාවක් වේ. ඒ බාධාව මෙන්න මේ අමතක වීමේ වක්‍රය තුලින් ඔබට පෙන්වල් දෙන්න මට පුළුවන්කම තියෙනවා. ඕනම විෂය කාරණාවක් මුල් අවස්ථාවේ ඔබට ඒක 100%ක් මතක. ඕනම පාඩමක් ඔබට ඒ අවස්ථාව තුල විශිෂ්ට විදියට මතකයක් තියෙනවා. හැබැයි පුදුම කියන්නේ හරියටම පැයක් ගත වුණාට පස්සේ සමහරක් විට දේශමේ අතරතුර ඔබට ඒ විෂය කාරණාවලින් 50%යි මතක තියෙනවා. මගේ දෙයක් නෙමෙයි. විද්‍යාත්මකව පරේසන කරපු ප්‍රතිඵලයක්. ඉච්ඡර වේගයෙන් අමතක වෙනවා නම් අවුරුදු දෙකක විභාගයට මම මොනවද මතක තියාගන්නේ? දැන් අද පාඩම් කරොත් එහෙම අවුරුදු දෙක ලං වෙනකොට මොකුත් මතක නෑනේ. පැයකින් 50%ක් අඩු වෙනවා. තවත් ලස්සන දෙයක් තමයි පැය 24ක් ගියාට පස්සේ සම්පූර්ණ ඒ දැනුම අපේ මතකයේ තියෙන 30%යි. දින 7ක් ගියාට පස්සේ ඒ දැනුම අපේ මතකයේ 20%යි. දින 15 පැන්න කියන්නේ අපේ මතකය තවත් අඩු වෙලා 5-10 අතර මට්ටමට පත් වෙනවා. ඒ වේගයෙන් මතකය කඩාගෙන වැටෙනවා. අපේ හොඳට කියන එක මතක තියාගන්න. ඔයා කල්පනා කරා නම් මට හැමදේම අමතක වෙනවා. මට ඇයි මේ මතක තියාගන්න බැරි කියලා. ඒක ඔයාගේ වැරද්දක් නෙමෙයි. මේ උගන්නන මගේ, ඔබගේ, මුළු සමාජයේ අමතක වීම කියන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දේවල් අමතක වුණාම විශේෂ කාරණා කොහොම අමතක වෙන්න පුළුවන්? මෙහෙම අමතක කරන්න ගියොත් විශ්වවිද්‍යාලයේ තුලට යන්න අපිට තියෙන තරඟයෙන් ජයග්‍රහණය කරන්න බැරි වෙනවා. ඒ නිසා ළමයි මේ විදිහට පල්ලෙහාට වැටෙන මතකය නැවත රිකවරි කරගෙන මේ මට්ටමේ පවත්වා ගන්න ඔබට බුද්ධි ගෝචර තියෙනවා. ඔබ මම ඔබට ඉස්සරහා පිටර විශ්වවිද්‍යාල දරුවෙක් ගෙන්නුවොත් ඒ අයියාක්ක කියන්නේ මොකක්ද? නංගී මල්ලී එදා දෙන දේවල් එදා කරා. මේ පොයින්ට් එක ඇතුලේ මහා ජයග්‍රාහී අරමුණට ගිය දරුවෙක්ගේ කියනවනේ දාගමනේ. ඒ කොහොමද? එදා දෙන දේවල් එදා කිරීම තමයි මතකය වටි පල්ලහට වැටෙන එක නැවත ඉස්සරහට අරයන්න ඕන ක්‍රියාවලිය. මතකය නැවත ඇති කරන එක කෘතිමව කරන්න ඕන දෙයක්. හැබැයි ඒකත් ක්‍රමානුකූලව හැම දෙයක්ම අමතකයි කියන ඔයාට අද උත්තරයක් ලැබෙන්නේ නැති මිනිසුන්ට අමතක වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්.